ඉන්ද්‍රියයන්. මේ අපි මෙවලන නැවත ගිවිම් බැක් දෙයා බ්‍රෙත්. There are innocent, these innocent creatures who are born to die horribly. That is the nature we call, but whatever it is, however it is, we have the fullest loving kindness in our hearts and we save these creatures now and then and release them to the safer waters. This vicinity is near Mount Lavinia, Sri Lanka, a tourist paradise. They don't catch fish here in this vicinity, in this beach. And we have brought these fishes. It is, we save them from their misfortune. Now you go, my dear. තෙරුවන් සරණ සීල දෙනාටම අතෝසේ මදි. අද අපි කළේ ජීවිත දානයක් හා සමාන පුදුමාකාර ජීවිත දාන කර්තව්‍යයක් කියලා කිව්වට කමන්නේ. මොකද මේ බුදු රැළට අතෝසේ මා පව ගසාගෙන යන්න ගියා, මාවත් අතගෙන වැටුණා. ඒත් අපි හරි සන්තෝෂයි. මොකද හේතුව අපි අති විශාල මත්ස්‍යයන් සංඛ්‍යාවකට ජීවිත දානය දුන්නා. නරවන සැමටත් සිත සතුටු කරගන්න හැම දිනාටම මේ වගේ කර්තව්‍ය අපිටත් කරන්න වාසනාව ලැබේවයි කියලා සිතා ගන්න සුදනෙනි. මේක හරිම පුදුම දෙයක්. මේ අහිල්ල විනෝද වෙලා කාලබීල යනවා වගේ නෙමෙයි. මේ අපි ඊට වඩා සුවිශේෂී වූ කර්තව්‍යයක් කරන මේ සතුන්ට හුස්ම නැවත දීම. We were giving back their breath. They want to survive. As well as us, we want to survive until our natural death in this world. They too want that, but this inhumane humans, they never allow. What they want is to have their rotten taste in their tongues for a little while. They think that they are very happy while having these dead bodies in their mouths. They are too foolish, stupid fools, they are saying. සතුට කියන්නේ සන්තුෂ්ටි පරමන්දන, තෘෂ්ණා පරමන්දනම් කියලා කිව්වේ නෑ. තෘෂ්ණා සතුට පරමන්දනම් කියලා කිව්වේ නෑ බුදුරජාණන් වහන්සේ. සන්තුෂ්ටි පරමන්දනම්. දැන් අපි මේ සතුන්ට ජීවිත දානය දීලා හරි ලබන සතුට අත වචන වලින් ප්‍රකාශ කළ නොහැකි නිරාමිෂ ප්‍රීතියක් කියලා කියන්න පුළුවන් සිංහල භාෂාවේ. නිරාමිෂ ප්‍රීතියක් අපි අත් පිදින්නේ. ආකාසත්ත චවුමට දේවනාග මෛතිකා පුණ්‍යත්තන් අනුමයුත්තා චිරරක්කන්තු ලෝක සාසනං චිරරක්කන්තු දේශනං චිරරක්කන්තු මම පරන්ති එත්තාවචත අම්මේ හි සම්ප සම්පූර්ණ සම්පදන් සබ්බේ දේව අනුමෝදන්තු සප සම්පස සිද්ධියා එත්තාවත අම්මේ හි සම්ප සම්පූර්ණ සම්පදන් සබ්බේ සම්යම් භූත අනුමෝදන්තු සප සම්පස සිද්ධියා එත්තාවචත අම්මේ හි සප සම්පූර්ණ සම්පදන් සබ්බේ සත්තා අනුමෝදන්තු සප සම්පස සිද්ධියා මේ සියලුම විශ්වයේ පහළ වේ සිටින සම්ය දෘෂ්ටික දිව්‍යතාව වහන්සලා සියලු දෙනාටම මෙපින් අනුමෝදන් වේවා. මතු බුදු බවට පත් වෙන සොලසා සංකේය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරා මෛත්‍රී පාරමිතාවම දම් පුරා බුදු වීමට ප්‍රාර්ථනා කරන මෛත්‍රී බෝසතාණන් වහන්සේ නමිනුත් මෛත්‍රිය මෙපින් අනුමෝදන් වේවා. දේව සභාවේ සිට මුළු දේව සමූහයාටම මං කීව නොකී සියලු දෙනාටත් මෙපින් අනුමෝදන් වේවා. මතු බුදු බවට පත් වෙන පත්තිනි අම්මාටත් ඒ අම්මගේ කට්ටුවලින් සීලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙලා වහන්සේලාගේ පාරමිතා දන් සපිරේවා සපිරේවා සපිරේවා. අපේ පාරමිතා තුන් සපිරේවා. මගේ පාරමිතා දා මා සමුජිත සමගේ පාරමිතා ද සපිරේවා. අපව මෙලොවට ගෙන අපගේ දෙමව්පියන්ට මේ වගේ වාසනාවන්ත දිවිය ගත කිරීමට පින්වන්ත දිවිය ගත කිරීමට අපව මෙලොවට ගෙන ආව අපේ දෙමව්පියන් සීලු දෙනාටත් අපට අපගේ මෙම පුණ්‍ය කර්මයේ අනුභවයේ අනු පින පින්පෙත් කුසල් අනුමෝදන් වේ. උන්වහන්සේලාට පතන බෝධියකින් නිර්වාණ සම්පති ලැබීමට මේ මහත් අපේදාන පුණ්‍ය කර්මයේ කුසල් පීඨ වේවා පීඨ වේවා පීඨ වේවා. සිරු දෙවිවරු වහන්සේලාටත් විශ්වයේ සිටින මේ පින් අනුමෝදන් වේවා. සාදු සාදු සාදු. නවදාම කියන දේ නෙමෙයි අද මම මේ සිලු සවුරු අපේ සදහවතුන්ට පින්වතුන්ට
සුදනන්ට සුදන සාධූන්ට මේ පවසන්ඩයන්නේ එත බුදුපියාණන් වහන්සේම දේශනා බුදුසියාණන් වහන්සේ මේ දේ දේශනා කරලා තියෙනවා මේ කතාවල්. මහණනි අපි වපුරන දේ තම අපට ලැබෙන්නේ අපෝ. අපි මොනවද වපුරන්නේ? ඒක තමයි ලෝක ස්වභාවය, ලෝක ධර්මතාවය. අපි වපුරන දේ අපිට ආපව නිති වශයෙන් ලැබෙනවා. ඒ කියන්නේ අපි වැලි විසි කළා වැලි වපුරුවොත් වැලි 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 මොනවාකට ලැබෙන්නේ නැහැ. තල වපුරුවොත් තල ලැබෙනවා, වී වපුරුවොත් වී ලැබෙනවා, අබ වපුරුවොත් අබ ලැබෙනවා. ඒ වගේ අපි වපුරන දේ තමයි. අපි හිංසාව වපුරුවොත් අපටත් කවදා හරි හිංසනයම ඇති වෙනවා. මේ භවයේ නැති වුණත් උපජ්ජ වේදනීය අකුසල කර්මයේ තියෙනවා, අපරාපරීය වේදනීය අකුසල කර්මයේ තියෙනවා. අපරාපරීය වේදනීය අකුසල කර්මය තමයි බුදු පියාණන් වහන්සේට පළ දුන්නේ පිරිනුවන් පානතෙක් අතේ චිසරදේ කොන්දේ අමාරු ඒ වගේ අකුසල්. ඒව අහෝසි කර්ම බවට පත් වෙන්නේ නැහැ. අපි දැන් මේ කරන්නේ එයි අනිත් පැත්ත. ඒ කියන්නේ අපි මෛත්‍රියෙන් පිරිච්ච කුසල කර්මයක් මේක. මේ වගේ කුසල කර්ම කරගන්න ලැබෙන්නේ මනුස්ස භවයවල හිටියොත් ඉපදුනොත් පමණයි. ඒත් පතිරි උපදේශයක උපදින්න ඕන පිරිසුදු බුද්ධ ධර්මයේ දේශනා කෙරෙන දේශනා අහන ස්ථානවල ඉපදින්න ඕන. දැන් අපි ඒ වගේ සීලු කොටස් සම්පූර්ණ කර පතිරි උපදේශයක ඉපදෙලා වාසය කරන්න පින්වත් ස්වභාවයක් ඇති වුණා. ඒ වගේම අපේ මහා මෛත්‍රිය අපේ හදවත් තුළට වැදුණා. ඒක නිසා තමයි අපි මේ නැතිවෙන්න ගිය හුස්ම මේ මත්සීන්ට ආපහු මේ ලබා දෙන්නේ. මේක තමයි අපි වපුරන්නේ. අපි අහිංසාව වපුරනකොට කෙටින් කියතොත් අහිංසාවම අපිට ආපසු ලැබෙනවා. ඒක නියතයි. මේ භවයේදී නැති වුණත් ඊළඟ ඉදිරි මතු භවවලදීත් ලැබෙනවා. මේක තමයි නිවනට මාර්ගය. මේක ගොඩ දෙනෙක් දන්නේ නැහැ. දැනගත්තත් කියන්නේ නැහැ. තමන්ගේ දිවේ තියෙන මාංශ තෘෂ්ණාවනිතා සුදනනේ පින්වතුනි සදහැවතුනි මේක හිතන්නේ නැහැ. අපි හෙවත් හිතමු. මේ දේවල් අපි කරන්නේ අපව පුම්බා ගැනීමට නෙමෙයි, අත්ත වශයෙන්ම අන් සියලු දෙනාට ආදර්ශමත් වීමට. බලා උපන්දින සාද පවත්වන්නේ නැතුව නිකන් සත්තු මරමර තාවකාලික හුදු සුවයක් සඳහා වපුරණ හිංසාව ඕගොල්ලන්ටත් හිංසාව අපහු ලැබේ. මේ වගේ දේවල් කරන්න උපන්දින කරලා ඉවරලා හිත සතුටින් මෛත්‍රීන් පුරව ගන්න උපන්දින සාද කියන්නේ අන්න ඒවයි. බෞද්ධ සදහැවතිනි ඔබලායි, ඔබලා බෞද්ධයෝයි, ඔබලා අහිංසාවාදී, ඔබලා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා පසුපස යන අයයි. දැන් ඒක විකෘති වෙලා තියෙන්නේ එක එක පොත්වල ග්‍රන්ථවල විකෘති දේවල් ලිවිලා තියෙන නිසායි. ඒ නිසා ඒකත් අවබෝධයටගෙන අපි මේ කරන කටයුත්ත ඔබලා සියසින් දැක ඔබලාත් මේ කුසල් අනුමෝදනය කරගන්න පින් යනු කුසල් ගංගාවකි, නොසිදෙන ගංගාවකි. ඔබ ඔබලා සාදුකාරදී මෙසි පිරිද පෙරදැරීව මේවා අනුමෝදන් කරගත හොත් ඔබලාද මෙයට සහභාගි වුණාසේ අනිවාර්යම සැලකෙනු ඇත. ඒ තමයි සම්බුද්ධ දේශනය, සම්බුද්ධ ධර්මය, සම්බුද්ධ දර්ශනය. සාදු සාදු සාදු. ආකාසට්ටා චමුමට්ටා දේවානාග මහිතිකා පුණ්‍යන්තං අනුමෝදිතා චිරනක්කන්තු ලෝක සාසන චිරනක්කන්තු දේශනං චිරනක්කන්තු වම්පරන්ති. සාදු සාදු සාදු. වෙත්තාව සත අම්බේහි සබ්බතම් පුණ්‍ය සම්පදා සබ්බේ දේවානුමෝදන්තු සබ්බතම් පතිතිද්‍යා සබ්බේ සම්යබ්බූතානුමෝදන්තු සබ්බතම් පතිතිද්‍යා සබ්බේ සත අනුමෝදන්තු සබ්බතම් පතිතිද්‍යා. මේ විශ්වයේ සිට සීලම සම්යක් දුෂ්ක දෙවිදේවතාවරුන් වහන්සේලාටත් මතු බුදු බව මෛත්‍රී බෝසතාණන් වහන්සේත් උටත් අනෙකුත් පාරමිතා ධර්ම පුරණ සිළු දෙවිදේවතාවරුන් වහන්සේලාටත් අපටත් මේ පුණ්‍ය බලශක්තියෙන් අවසන නිර්වාණ බුද්ධත්වයේ කරා එළඹීමට සිළු පාරමිතම් සපිරේවා සපිරේවා සපිරේවා. අපගේ මියගේ දෙමාපියන්ට, ජාති මිත්‍රාදීන්ට, සියලු බයට මේ පින් අනුමෝදනය වේවා, අනුමෝදනය වේවා, අනුමෝදනය වේවා. බලාපොරොත්තු වන නිර්වාණ බුද්ධත්වය ලැබීමට සියලු පාරමීදම් සපිරේවා. මේ ද ට්‍රිපල් ජම්බෙස් යෝ ආල්, මේ ඔල් මෙරිට්ස් ඔෆ් දිස් ලයිෆ් සේවින් ඉවෙන්ට් බෙස්ටෝ අපෝන් යෝ ආල්. Thank you very much and be happy, be pleased with merits. I conjure you all to absorb merits from this life savings. This is a blessing thing. It's in fact a meritorious deed as well as a huge blessings will come after you constantly. Sadhu, sadhu, sadhu.